හුස්මක් තරම් ආදරේ. ජීවිතේ සිදුවන බොහෝමයක් තේ අහඹු සිදුවීම්සේ මට දැන් දැනේ. ඒ සෑම සිදුවීමක්ම පෙර සූදානම් කරගත්තාක්සේ සියල්ල එකට බැඳී පවතී. ආදිත්‍ය මුණගැසීම දේවන් අහඹු සිදුවීමකි. මෙන්න මේ ෂර්ට් එක හෙට එනකොට හොදලා අයන් කරලා අරගෙන එනවා. දෙයනේ ෂර්ට් එක මට විසිකලා නේද? දැන් ඔකත් අරගෙන යනවා මෙතනින්. මචං ආදිත්‍ය, මොකද මේ ඒගල්ලව ඔබේ ෂර්ට් හොදන්න? මචං උඹට පිස්සුද? ඔහුගෙන මා දන්නේ මොනවද? ඔහුගෙන මා සිතිය යුත්තේ කුමක්ද? මචං ආදිත්‍ය, උඹ අදයි මේ කම්පැනි එකේ ඩිරෙක්ටර් බෝඩ් එකේ වැඩ බාරගත්තේ. පිස්සු කරින් හදන්න එපා. ඔබ දන්නවනේ මචං, මම මේ කම්පැනි එකට ජොයින් වුණේ අපි තාත්ති කියපු හින්දා. මචං මේ මං ඇහුවේ ඒ ගැන නෙමෙයි. දැන් මෙතන උනේ මොකද්ද කියලා? An accident මචං, accident. එහා අඬනවා, මෙයා හිනා වෙනවා. දවසින් දවස මොහු මවෙත ලංවන්නට ගන්නා උත්සාහයද ඔහු අත නොහරි. වැඩ ඉවර වෙලා මට කතා කරන්න කියලා මං කිව්වනේ. මොකද පැනලා ගියේ? මම පැනලා ගියේ නෑ. පැනලා ගියේ නෑ කියපු ලස්සන එහෙම දිවට ඔෆිස් ට්‍රාන්ස්පෝර්ට් එක යන්නේ නැතුව පාරට බහැලා. මම පාරක් වෙන හින්දා යාවේ. නැතුව ඔහුගේ ඒ උත්සාහයන් තරමටම මා බියපත් වෙමි. ඔහු යමක් සිතුවද ඒ එසේම කරන හිතුවක්කාරීකු බව මා දැන සිටි නිසාම මම වඩාත් බිය වෙමි. මම මෙහෙම යන්න. මේ කලුවරේ ගෑල් ළමෙක් යන ගමනක්ද ඔය යන්නේ? උසල ඇතුළට දාගන්නද නැත්නම් කලබල කරන්න දුන නගිනව? මේ හදවතට අයිතිකාර පාර්ශවයක් නොසිටි නිසාම එය කවුරුන් වූ හදිස්සියේ කඩාවැදී සින්නක් කර වත්පත් කරගෙන තේ මම අනිසි බියකින් කල්ගත කළෙමි. ආදිත්‍ය මඩුගල්ල මා හදිස්සියුම් තැන් ස්පර්ශ කරන්නට ඕදා මම තිගේ සුනිමි. මට තේරෙන දේ දැන් මට කියන්න බෑ අය. මොකද්ද? දැන් නෙමෙයි. අපි ඒගෙන වෙන වෙලාවක් කතා කරමු. ඇයි වුණද? ඔන්න ඔන්න ඔය අක්කා. මේ අපේ නංගි. ඇයි හදිසියද? මං කිව්වනේ මේ චූටි මැණික නිසා අපිට දොස් අහන්න වෙයි කියලා. ඔන්න අදහගත්තා. මොකක්? නංගි මොනටද අපිට දොස් කියන්නේ? චූටි මැණික අන්න රෑවෙලා බස් එකේ එනවලු. බස් එකේ? රෑවෙනවා කියලා කිව්වා. ඔෆිස් ට්‍රාන්ස්පෝර්ට් එකක් හම්බෙනවා කියලාත් කිව්වා. ඉතින් එහෙනම් ඇයි බස් එකේ එන්නේ? ඒක නම් ඉතින් එයාගෙන්ම තමයි අහගන්න වෙන්නේ. පාරටද යන්න වෙයිද? සීබල් ඇවෙනිව් එකට යනකන් නම් බය වෙන්න දෙයක් නැහැ. හරියට දවල් වගේ ලයිට් දාලානේ තියෙන්නේ. ඒකත් හරි. නංගි බය වෙලා ඇත්තේ ගමේ වගේ මේ පාරවලුත් ඈට කරුවලේ කියලා හිතන ඉඳ වෙන්නේ. මටත් හිතුණා. අක්කා ඉතින් කවදා චූටි මැණික ගැන බයෙන්නේ හිටියේ? ඒක හදාගත්ත හැම අම්මම ඕම තමයි හිතන්නේ ලාලනි. බයෙන් තමයි ඉන්නේ. ඒ ලාලනි? එහෙමකුත් නෑ. අර දුක හිතනද? හුස්මක් තරම් ආදරේ.
අනි මාව වෙවුලනෝ ලකට මෙනකම්මන් දැක්කන න අනි හැපුනටන්හම ඔයා බේරග නොනටමයි මං අනි පැතර කැපු ඇයි ඔයා ජීවිත ජීවිතයන්නමේද මේ ජීවිතය ගැනත්වා හිතනවා තව ටිකෙන්ගේ ලොරිය හැපෙනවා අනි දැන්වත් කල්පනාවෙන් ඩ්‍රයිව් කරන්නකෝ ඕකේ ඕකේ රාටිත්තිය මගේ පැත්ත පේරගන්න එයා කෙනවා තිතන්න ඇතුවා අනි පැත්‍රි කැපුවා මතක් පෙන කොටත් පයයි උකුලන්න බෑ ඔබේ ආදරේ ඉක්කි බිඳුනේ නෑ මට ජීවිතේ සීබල් ලැමනි කරාව මිස්ට ආදිත්‍ය මං ඇත්තමයි කියන්නේ ප්ලීස් මංගින්ද මෙච්චර වද වෙන්න එපා ඔන්න ආයෙත් පටන් ගත්ත බහින්න ලං වෙලා මගේ හිත රිද්දලා යන්න එපා චූටි මැනික අනේ ඇයි අනේ කියන්නේ ඒ නම ගෙදරට විතරයි මං දන්නෝ මං දන්නෝ ඒ වුණාට මට කියන්න තහනමක් නැහැනේ මං බහිනෝ මම කාලද නැන්ද ඔව් බෙහෙත් බොන්න තියෙනවනේ ඉතින් මං කන්න දුන්නා අපරාධ නැන්ද නොකා හිටියේ කමු කමු චූටි මැනිකටත් බඩගිනිය තිනි මං බෙදා ගන්නම් එහෙනම් නැන්ද කන් හරි ළමයෝ කමුකෝ දෙන්නම මෙන්න නැන්දට වතුර චූටි මැනික බස් එකේනේ දෙනව කිව්වේ ඔව් නැන්දේ බස් එක තමයි එන්න හැදුවේ මේ ට්‍රාන්ස්පෝර්ට් එක පරක්කු වුණානේ. ඉතින් දැන් ආවේ මොකේද? මේ කෙල්ලකේ මොන අමුත උනා. මං දැක්කනේ ආවේ දාව වාහනේම තමයි. මෙයා බොරුවක්වත් කියයිද බලමුකෝ. මේ ඔෆිස් එකෙන් එළියට එද්දි බොස්ගේ වාහනේ ආවා. මාව දැකලා නැවැත්තුව නැන්දේ. ඉතින් ඒක තමයි මං ආවේ කොච්චර එකක්ද අම්මත් අරේ බය වෙලා කෝල් එකක් දුන්නා ඔව් අම්මා මටත් කතා කළා අදාවෙත් අර එදා බස්සන්නාව දෙන්නමද නැහැ නැන්ද එහෙනම් වෙන කෙනෙක්ද නැහැ මේ ඒ දෙන්නගේ එක්කෙනෙක් තමයි ආවේ කවුද කළු එක්කෙනාද සුදු එක්කෙනාද මේ අර සුදු එක්කෙනා ලස්සනයි නේද මොකද නැන්දේ නැහැ කොල්ල හරි ලස්සනයි අනේ මන්ද ඇයි බැලුවේ නැද්ද මොනවද ලස්සන අනේ මේ නැන්ද මොනව අහනවද මන්ද ඔයා ගමේ ගිය දවසේ දෙන්න මෙහි ආවා මෙහි ආවා කවුද කවුද ඉතින් ඔයා වෙදාර ඇරලන්නව දෙන්න මොනා මොකද බය වුනේ අර කළු කොල්ලට කෙසේ වෙතත් සුදු කොල්ලට නම් අපිට පුතා කියන්න වෙයිද දන්නේ නැනේ ආදරේ
හරිවක් දැනිලා. ඒත් මොනවත් අපි අතර තියෙනවද? මගේ හිතේ නම් කිසිම දෙයක් නැහැ. ඊුණාට යාගේ හිතේ තියෙන දේ මන් දන්නේ නැහැ. මට තේරෙන්නේ නැහැ. අපි ඉස්සරහට අර ලොරියේ තියා හිතුව යාගෙන නෙමේ. මං ගැන. මාව බේරගන්න අයියා බැලුවේ. එයා ඔෆිස් එකේදී පවා මගේ පරිස්සමමයි බලන්නේ. කොලිකුයි පෑනකුයි ආදිත්‍ය 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 කියලා සිය පාරක් විතර ලියන්න. මන් නම් ආයු කියලා තැනක ලියාගත්ත. forever forever හුස්මතරම් ආදරි සතුන්ගෙන් වන පීඩා දුරලයි. විශේෂයෙන්ම සර්ප උවදුරු වලින් ඔබ සුරකි. අමනුෂ්‍ය උවදුරු දුරලා නපුරු උණ රෝග සමනය කරයි. චූටි මැනික නැගිට්ටද? නමෝ තස්ස භගවතෝ අරහතෝ. මෙන්න වාගේ තේක. නැන්ද බිව්වද? මං බිව්වා. දෙන්න මම මැල්ලුන් ටික කපල දෙන්න. තේක බීලා ඉන්නකෝ. හරි හරි මම බොන්න. කොදෙන්න පියමෙහාට. ඔන්න අත් එහෙම කපා ගන්න නෑ. හරිද? මොනවද නැන්ද මේ කොල? අනේ අනේ ගමේ නේද? පලාකුල අඳුරන්නේ මේ ජාතිය මන් දන්නේ නෑනේ. මොනවද නැන්ද ඇත්තට? නීර මුල්ලිය. ඒවද මේ? මං අහලා තියෙනවා දැක්කද? සීන් තීනයිට හොඳයි. මේක කැඳ හදලා බොනවා, තම්බලා බොනවා, එතකොට මැල්ලුම් හදනවා, ගොටුකල සම්බෝල වගේත් හදන්න පුළුවන්. හරිම රසයි. මාමට හොඳයි නිති. මාමට විතරක් නෙමෙයි, මාමගේ දෝනියන්දටත් හොඳයි. නීර මුල්ලිය හරියට වෙල්ල මුල්ලි වයිකාල් වගේ. ලාල්නේ ලාල්නේ හංගාන්ට අර ගහනවා. හුස්මක් තරම් ආදරේ ආදරේ
ආදරණීය අම්මා වෙත. අම්මාගේ සැප සනීප කොහොමද? කකුලේ අමාරුව හොඳද? අම්මා වැඩිපුර හිටගෙන ඉන්න එපා. එතකොටත් කකුලේ අමාරුව වැඩි වෙයි. මමත් රෝහණත් සනීපෙන්. ළඟදිම දවසක මමත් රෝහණත් අම්මා බලන්න ඇවිත් යන්න එන්නම්. මේ දවස්වල බලු පැටව් නිසා එයාලව විකුණලා අම්මව බලන්න එන්නයි හිතාගෙන ඉන්නේ. අම්මා අර දෙනියේ ඉඩම බෙදන්නද හිතන් ඉන්නේ. ඒක බෙදනවා නම් මට ඉඩම එපා. ඒත් අනිත් අය කැමති නම් ඉඩම වෙන්නුවට මට සල්ලි විතරක් දෙන්න. එහෙනම් මම නවතින්නම්. අම්මාට තෙරුවන් සරණයි. මේ ආදරණීය දුව ලාලනී. මේ ලියුම රෝහණට දෙන්න ඕනි තැපැල් කරන්න කියලා. නොදලාලනි ඔය කෙලක ගයලවන් ලියුමක් කනේ. කාටද? අපේ අම්මට. නැන්දම්මට. මමත් මතක් කළා කියලා කියන්නු. දැන් අලවල ඉවරයි යන්නේ. ඒත් මම බැලුවා මේ තලගොයා වගේ දිවදික් කර කර මොනවද කරේ කියලා. කවුද දන්නේ තලගොයා? ලාලනි, ඔයාගේ ඔය ගැස්සිල්ලට මං තාමත් කැමතියි යන්නේ. නාකි මනමාලකම. නාකි කරන්න දැන් ඔයානේ. ඔව් ඔව්, ළඟකද ඉඳලා තරුණ වෙන්න පුදුම විදියට දඟලනවා. මං හොයාගන්නම් කොහෙමීට ඇයි කියලා. හුස්මක් තරම් ආදරේ මොකද මේ? ඇයි කාඩ්බෝඩ් පෙට්ටි ගොඩකුත් තර? කොහෙද යන්නේ? කොහෙ යන්නද? ඔෆිස් තමයි ආවේ. ඔෆිස්ේ ඉන්න පෙට්ටි මොකටද අනේ? බලන් ඉඳලා හරියන්නේ නැහැ මිෂෙල්. මං හිතුවේ පෙට්ටි කඩයක් දාන්න කියලා. පෙට්ටි කඩය? මේ පෙට්ටි භාගේ? චුල්ලන් තේවාසිකත් දෙක මැරිච්ච මීයක් විකුණලා පෝසත් උනා නම් මේ පෙට්ටි පහෙන් මොනව කරන්න බැරිද මිෂෙල්? මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? ඔය කවුද ඔය කිව්ව මනුස්සයා? අන්න ඒක තමයි ප්‍රශ්නේ. මොකද්ද? ඔයාට ජුල්ලන් තේවාසිකව විස්තර කරන එක. ඒක තමයි මට තියෙන ලොකුම ප්‍රශ්නේ මිසක්. හරි හරි. ඔයා ඒව ප්‍රශ්නයක් කරගන්න එපා. මේ ඒව නෙවෙයි. මම මේ පෙට්ටි පහ ගිනාවේ මොකටද කියලා දන්නවද? Thank you. පෙට්ටි කඩයක් දාන්නනේ. ඔලු ගෙඩිය. දැන් අපි චරියට තෑග්ගක් දෙනවනේ. ඒ තෑග ඉස්සෙල්ලම දානවා මිෂෙල් මෙන්න මේ පුංචි පෙට්ටියට. මේ පෙට්ටිය දානවා මෙන්න මේ පෙට්ටියට. හරිද? මේ පෙට්ටිය දානවා මෙන්න මේ ලොකු පෙට්ටියට. එතකොට චරියා තෑග්ග බලනකොට මාර ආතල් එකක් ගනී. හුස්මක් තරම් ආදරේ ඉස්කෝලේ වගේ නෙමෙයි මේක ජොබ් එකක්. වෙලාවක් කලාවක් නෑ එහෙම. එහෙම කියලා හරියනවද? ගෑනු ළමෙක් නේද? ඈ? මොකක් හරි වුණොත් අර නෑ සනුහරයටම වග කියන්න වෙන්නේ මට. හරි හරි අම්මා, මං සේරම කරන්නේ පරිස්සමෙන් තමා. අම්මා බය නැතුව ඉන්න.
පයනැතු ඉන්න තමයි. රෑජාමි තනිය මේවා මෙතන. කොල්ලෙක්ටෝයා කොල්ලෙක් වගේ කෙල්ලෙක් වෙලා හිටියම මෙහි පරිසං අම්ම. චූටි මැනික මගේ කේන්ති අවසන් දෙපා. එහේ මූනේ තියලා හදලා වරදක් වුණොත් නම් මං ඉඳලා වැඩක් නෑ ඕම්. මොකක්ද අම්ම මේ කෑ ගහන්නේ? මං එහෙම වැරද්දක් කළා නෑ. මං එහෙම වැරද්දක් කරන්නෙත් නෑ. ඔයා ගැන විශ්වාසය තියලා තමයි චූටි මැනික මං ඔයාව කොළඹේ වුයි. තේරුණාද? හරි අම්මා, මං දැන් තියන්නද? රෑවිලා කෝල් එකක් දෙන්නම් ආයි. තෙරුවන් සරණයි. බුදු සරණයි අම්මා. හුස්මක් තරම් ආදරේ බබා දන්නෙම නෑනේ. අර ආදිත්‍ය මඩුගල්ලගේ කෑ ගන්න එපා. මේක ඔෆිස් එක. කඩර යවුනොත් මෙහි බිත්ති වලටත් කන් තියනවා පාරා. අන්න එක මතක තියාගන්න. හරි හරි හරි. කොහමද මෑන්? අනේ මේ පිරු නැතුව ඉන්නකො පාරා. ආ මේ ඔය දැන් උඹව රෑට බස්සන්න ගියාම නල්ලට කිස් එකක්වත් දීලා නැද්ද? පිස්සුතනි ඔයාට කත්ත පං අඩුම තරම අතින්වත් අල්ලලන. අනේ මේ පාර මගේ වහන්න බා මට ලැජ්ජයි. යෝ මොනාද ඒවුනාට? උඹේ ඇස් දෙක නම් මහා හොර පාටයි. මොන පාටයි? හොර 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 පාටයි. මම මොනවට තෝර කරන්නේ? මගේ හැම විස්තරයක්ම චූටි කාලේ ඉඳලම ඔයා දන්නවා. හොඳේ. ඒක නම් ඇත්ත තමයි. ඒ වුණාට දැන් නම් ඔබේ මොකක් හරි වෙනසක් තියෙනවා. නේ අනේ නේ. මොන වෙනසක්ද? නිකන් ආදර වෙනසක් වගේ එකක්. හුස්මක් තරම් ආදරේ කවුද? මාතාන්නේ කවුද කියලා තමයි. අර බ්ලූ ඩෙනිම් එකකුයි වයිට් ටී-ෂර්ට් එකකුයි ඇඳලා ඇවිත් හිටියේ. එමගේ යාළුවා පාරමී. නරකයි අපිට අඳුරලා දුන්නත් නේද? නරකයි නරකයි. ආයුමේ වැරදිලාවත් වගේ යාළුවන් මෙයාට ඉන්ට්‍රඩියුස් කරන්න එපා. ඇයි මොකද මොකද? ඇයි මොකද්ද මගේ තියෙන අඩුපාඩු මොකද්ද? ඔයාගේ අඩු නෙමෙයි තියෙන්නේ. සේරම වැඩි ඒවා තමයි. වැඩි වැඩි. හරි හරි. මොනවද වැඩි? මොනවද? කෙනෙක්ව දැක්කොත් එහෙම ඔයා යා වටේ යන්නේ හරිට ඔයාගේ අයිතිකාරයා වගේ. ඇද්දදලා යන්නේ කියන්නේ. මේ මිෂෙල් අයින්සෙන් මට කතා හදනවා ආයෝ. ඔයාව ගණන් ගන්න එපා හොඳේ. හරි හරි හරි. ආයාවන් මම පාරමිට වඳුරලා දෙන්නා. හා හොඳට තේ. අර කාටද මේ මොනවද බාර දුන්නා වගේ ඉති? නරියට කුකුළු බාර දුන්නා වගේ. ආ එක්කම. මේ මිෂෙල් දෙයක් කියනවා නම් ඒක හරියට දැනගෙන කියන්න ප්ලීස්. අනේ මේ මින් ඔය දෙන්න. හුස්මක් තරම් ආදරේ ඒ ආදි මාර සීන්නයක් වුණානේ මචං. මොකද්ද මේ උඹලගේ තාත්තා මට කතා කරන්නේ? ඉතින් තාත්තා අහනවා උඹ මේ දවස්වල මොකක් හරි අප්සෙට් එකක් වින්ද කියලා. නෑ. ඉතින් උඹ මොකද කිව්වේ? මොනා කියන්නද? මං කිව්වා උඹ මේ ඔෆිස් එකේ කෙල්ලෙක් නිසා අවුලල ඉන්නවා කියලා. දැන් පලයන් බොරු කියන්න දුව. බොරු නෙමෙයි ඇත්ත. අනේ පලයන් බා යන්න. මං කිව්වා අංක මට එහෙම දෙයක් දරුන්නේ නැහැ කියලා. තාත්තා ඉව තිනවද මන්ද?
දැනගත්තා කියලා තිදි කවුලක් නෑ. හැබැයි ඉතින් ඒ ආයු කියලා දැනගත්තොත් නම් ප්‍රශ්නයක්. මට ආයු අතාරින්න බැරි වෙයි ගයියා. අල්ලගන්නත් කලින් අතාරින්න බෑ ගේම. උඹනම් මාරයි මචං. එහෙම තමයි මචං. ට්‍රූ ලව් නේ. ඔව්. මං ලව් කරලම නෑනේ. ඒ හින්දා මට තේරෙන්නෙම නෑ. හරි හරි. ඕකේ. ආයු මාරම අහිංසකයි. මං ලං වෙන්න හදන හැම වෙලාවකම එයා ඈතට යනවා. එක්ස්පෑන්ඩ් කරනවා. ඒකන චුට්ටක් බලන්න ඕනේ ආයෝ. ඉතින් මම මොකටද? මගේ ළඟින් තියාගන්න. අන්න මොන වෙනස් වුණා? ඒ ආයෝ. මොකද්ද අනේ විහිළුවක් කළේ? අපි යන්නේ ෆැක්ටරි එකට. බයයිද? ඔයා ඉතින් බයයිනේ මාත් එක්ක යන්න. මං ඒ තරම් නරකද? ඔයා මල්ලන්නේ තියාගන්න මට තහනම්ද? කතා කරන්න ප්ලීස්.